ආදරෙන් පිළිගන්න ඔබ සැම අපගේ මහම් බිස් channel එකට මෙම වීඩියෝ එකම මම ඔබට simple english වලින් මේට කලින් upload කරා. ඉතින් මේ මම මෙම වීඩියෝයෙන් ඔබට ගෙන එන්නේ අපේ ඇඳුමක අත්කට කිහිලකට කපන්නේ කොහොමද කියන බවයි. මම ඔබට මගේ measurements වලට ඇඳලා පෙන්නන්න. ඔබට ගැටලුවක් තියෙනවා නම් online class එකේදී අපිට ඒක විසඳ ගන්න පුළුවනි. මගේ neck width එක මගේ කර පළල 3.5 අඟල් කර ගැඹුර අඟල් 6යි මගේ shoulder length එක sorry උරමින්ම මගේ උරමින්ම අඟල් 14යි ඔකේ අපි ඉන්න පටන් ගමු 14යි 14 14 දෙකට බෙදුවහම 7යි මං 7ක් ලකුණු කරනවා අඟල් 7ක් මං එතනට අංක 1 අංක 2 කියලා දානවා උර දැස්ම අඟල් 1.5යි මම එතනට අංක 3 කියලා දානවා. මගේ කර පළල 3.5යි මම එතනට 4 කියලා දානවා. 3යි 4යි යා කරනවා. ඒක තමයි උර හිස. අත්කට අඳින්නයි යන්නේ. අත්කට ගැඹුරු විදියට මම ගන්නවා 1 2 දුරම අඟල් 4. මම තව අඟල් භාගයක් පහක් කරන බුරුලට. අඟල් භාගයක් පහත් කරාම කිහිලකට බුරුල වෙනවා අඟල් භාගයක් උඩට ගත්තාම කිහිලකට ප්‍රදෙතතරම මේ ප්‍රමාණය මෙතන 1 2 දුර මම මෙතනට 5 කියලා දාන්න 1 2 දුරයි 1 5 දුරයි සමානව ගන්න පුළුවන් ඔබට කිහිලකට බුරුලට අවශ්‍ය නම් අඟල් භාගයක් පහතට ගන්න කිහිලකට තව කුඩා කරන්න අවශ්‍ය නැහැ අඟල් භාගයක් කිහිලට ගන්න. ඔකේ මෙන්න මෙතන තමයි 7 වෙන්නේ. අඟල් භාගයක් උඩට අඟල් භාගයක් පහලට ගෙනියන්න පුළුවන්. මෙතනට ගන්න පුළුවන් පපුව මෙන්න 4ට බෙදලා. පපුව 38.5 4ට බෙදුවාම 9.5යි. මම තව එකක් එකතු කරා. 1 2 දුරම මෙතන ලකුණු කරන්න. මෙතන 5 6 5 6 දුරක් මං ගත්තේ 1 2 දුරමයි අඟල් 7මයි ඊට පස්සේ 6යි 3යි යා කරන්න 6යි 3යි අතර මැද 6 සහ 3 අතර මැද මෙතන මැද ඉඳලා අඟල් භාගයක් ඇතුළට ගන්න කොච්චරක්ද අඟල් භාගයයි මම මෙතනට 7 කියලා දාන්න මම මෙතනට 8 කියලා දාන්න 3යි 8යි යා කරන්න 8 කියන්නේ මොකද්ද 6 sorry 6 3 මැද තමයි 7 අඟල් භාගයක් එළියට ගෙනිච්ච 8 සහ 3 යා කරා යා කරලා කිහිලකට රේඛාව වෙනකන් දික් කරන්න හරිද ඊට පස්සේ මම මෙතනින් අඟල් දෙකක් මනින්න මේ අතට අඟල් දෙකක් මනින්න මෙන්න තියෙන මගේ ඉදිරිපස කිහිලකට මෙහෙම ගා මෙහෙම ඉරදිගේ ගාගෙන ගිහිල්ලා මෙතනින් තමයි මම හරවන්නේ ඒ තමයි ඉදිරිපස අත්කට දැන් මම පිටුපස අත්කට අඳින්නේ නැහැ මෙන්න මම මේ අඳින්නේ 6 3 රේඛාව 6 3 රේඛාව ඇඳලා මම මෙතන අඟලක් මනිනවා පැහැදිලිද කොච්චරද එක අඟලයි මේ තියෙන මගේ පිටුපස අත්කට අර මැද මැදට අංක 7ට තමයි 6 3 මැදට තමයි මං ගෙනියන්නේ. එහෙම කරාම අපේ පිටුපස කිහිලිකට අඩුයි. පිටුපස කිහිලිකට අඩුයි එක සමාන කරන්න මම අඟල් 3 කාලා කුඩහට දික් කරනවා. ඊට පස්සේ මං අලුත් උර හිස අඳිනවා. මේක තමයි බෑක් එකේ උර හිස පිටුපස උර හිස. මේක ඉදිරිපස උර හිස මේක පිටුපස උර හිස. පැහැදිලිද? මේක කරමන් නිකන් ඇඳෙන්නේ නැහැ. මහම් වාසි තියලා කපන්න ඕන උර හිසටත් තියන්න ඕන මහම් වාසි පිටුපස උර හිසටත් තියන්න ඕන අක්කටවල් දෙකටත් මහම් වාසි අඟල් භාගයක් තියලා තමයි කපන්න ඕන අඟල් භාගයක් තියලා කපන්න උර හිසටත් අඟල් භාගයක් තියලා කපන්න මෙතන මේ මෙතන කිහිලිකට උස මම ෆොටෝ එකක් දානවා එකකින් බලන්න මෙන්න මේ දුර 6 3 දුරට වඩා අපේ පිටුපස මෙම දුර වැඩි. බඩිරුලා කිහිලට දාලා බලන්න.
ඒක ඔබට දෙන ටිප් එකක් මම. ඕකේ? එහෙනම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එකත් click කරගෙන යන්න.